ඔන්න දැන් ළමයින්ට පොත් නිකුත් වෙලා තියෙනවා. හැම ළමයාම කරන්නේ මොකද්ද කියලා දන්නවා. දැන් ළමයාට අපි තුම් සතියක් මේ පොත දෙනවා නැත්නම් සති දෙකක් දෙනවා. දැන් පොත සතියක් තුල සති දෙකක් තුල ළමයා කියවනකොට අන්න ගෙදරදී ළමයාට කරන කාර්යය දැන් තියෙනවා. දැන් ළමයා මේ කාර්යය ඉවර වෙලා ඔන්න පුස්තකාලයට පොත බාර දෙනවා. එතකොට පුස්තකාලයට පොත බාර දෙනකොට පොතත් සමග අර මොනිටර් අභ්‍යාස පොත තමන් කරපු පොතත් ගේන්න ඕනේ. එතකොට පුස්තකාලයට තමන් කියවපු නවකතා පොත පුස්තකාල ගුරුතුමියට බාර දෙන ගමන් අර මොනිටර් අභ්‍යාස පොතත් ගුරුතුමිය බාර ගන්න. ඊට පස්සේ ගුරුතුමිය කියනවා, හරි පුතා දැන් මේ සැරේ කියුවේ විද්‍යා ප්‍රබන්ධ පොතක්නේ. හරි, එහෙනම් දැන් මේ සැරේ ගෙන යන්න ඊළඟට ගෙන යන්න පුතා අභිරහස් නවකතාව කියලා අභිරහස් එක පෙන්නනවා. දැන් ඒ අනුව මේ සැරේ අභිරහස් කතාවක් ළමයා අරන් යනවා. දැන් ළමයා කලින් ලියපු මොනිටර් අභ්‍යාස පොත ගුරුතුමිය ළඟ තියෙනවා. දැන් ළමයා අර පොත අරන් ගිහිල්ලා ළමයා සතු දෙකක් තියෙනවා කියවන්නේ. ළමයා ඒ පොත කියවනවා. ළමයා ඒ පොත කියවන අතරේ පුස්තකාල ගුරුතුමිය හෝ සිංහල ගුරුවරයා අර ළමයා ලියපු මේ අභ්‍යාස පොත, මේකට කියන්නේ කාර්ය සාධන ලිපි ගොනු, මෙන්න මේක බලනවා පළවෙනි එක. මේක බලලා අකුරු හරි ගස්සලා ඔක්කොම කරලා ලකුණු දාලා හරි ගස්සලා තියෙනවා. ඊට පස්සේ ලකුණු පොතේ අවසානයේ ළමයාට දානවා. මේකේ අංගවලට ලකුණු වෙන් කරලා ලකුණු දාන්න පුළුවන්. කලන මිතුරු පොස් මුදිරි වැඩසටහන අපි කියලා තියෙනවා. දැන් පුස්තකාල ගුරුවරයා හෝ සිංහල භාෂා ගුරුවරයා මේ ළමයා කලින් කියවපු ශානරයේ එක්සර්සයිස් පොත කියවලා ඔක්කොම හරි වැරදි බල ලකුණු දාලා ලකුණු තියෙනවා. දැන් ඊට පස්සේ ළමයාට මේ පොත දෙනවා. මොකද දැන් ළමයා ළඟ දෙවෙනි පොත තියෙනවා. දැන් ළමයා දෙවෙනි පොත කියවනවා. දැන් ළමයාට මේ ලකුණු කරපු අභ්‍යාස පොත දෙනවා. පුතා ඔයා දැන් මේ පොත අරගෙන දැන් ඔය කියවන පොතට ඊළඟට ලියන්න කියලා නොම්බර දෙක දාලා. දැන් මේකේ මෙහෙම ලියලා තියෙනවා. මේ විදිහට පළවෙනි එක ලිව්වා. දැන් දෙවෙනි එකට මෙතන දෙවෙනි පොත ලියලා නොම්බර දෙක දාලා ඔන්න පටන් ගන්න. දැන් මේ සැරේ අරන්ගේ අභිරහස් නවකතාවක්නේ දැන් කියවනවා. දැන් පළවෙනිම ලියනවා ග්‍රන්ථ විද්‍යාත්ම විස්තර, ඊට පස්සේ ලියනවා සාහිත්‍යමය අංග විස්තර ලියනවා, ඊට පස්සේ ප්ලොට් ඩයග්‍රෑම් එක අඳිනවා, වගේ කරනවා. ඔවගේ කරලා දැන් මොකද කරන්නේ, මේ පොතත් දවස් 17කට පස්සේ ආපෝ බාර දෙනවා. ආපෝ බාර දෙනකොට ආයේ අර පුස්තකාලේ ලියපු මොනිටර් අභ්‍යාස පොත පන්ති බාර ගුරුතුමිය පුස්තකාල ගුරුතුමියට හෝ සිංහල බාර ගුරුතුමියට දෙනවා. ඊළඟට පුස්තකාල ගුරුතුමිය කියනවා, හරි පුතා දැන් පුතා මෙසරේ ගෙනියන්නේ පරිසර විත්ති පොතක් කියලා. මෙන්න මේ විදිහට මේ ශානර 15ම කියවෙන විදිහට ළමයාට යොමු කරන්න අවුරුද්ද ඇතුළත සති දෙකකට එක පොතක් දුන්නොත් සති අවුරුද්දකට 52ක් තියෙනවා. එයින් ඉස්කෝලවල තියෙන සති 40ක් විතර. ඒතර සති 40ක් විතර. එතකොට සති දෙකක් නම් එක පොතකට සති 20ක් විතර තියෙනවා. ඒතර ජනවාරි වල පටන් අරගෙන දෙසැම්බර් වෙනකොට ළමයා අර පුස්තකාලේ තියෙන ශානර 15ටම අදාළ පොත් 15ක් කියවලා ඇති. පොත් 15ක් නිකන් කියවලා නැහැ. පොත් 15 ලියලා කාර්ය සාධන ලිපි ගණුවක් හදලා ඇති. ගුරුවරයා ලකුණු දාලා ඇති. ළමයාගේ විශාල දියුණුවක් පේනවා. දැන් ළමයා ශානර 15ක්ම කියලා තියෙනවා ලෝම් සාහිත්‍යයේ. ඒ නිසා යෝන් සාහිත්‍යයේ හැම අස්සක් මුල්ලක් නාරම වූ අවබෝධයක් කරන් තියෙනවා. මෙන්න මේ අභ්‍යාසය තමයි, මේ අවබෝධය තමයි ඔහුගේ අර දෙවෙනි දශකයේ ඉහළින්ම සාර්ථක කරගන්න ඕන මඟ පෙන්වන්නේ. ඒ නිසායි අපි කියන්නේ පොත්පත් කල්යාණ මිත්‍රයෙක් කියලා. පාද සාකච්ඡා කළේ පාසල් පුස්තකාලයේ යෝන් සාහිත්‍ය එකතුව ගොඩනංවා ගැනීම පිළිබඳවයි. එසේම කලන මිතුරු පොත් සුමිතුරු කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරයත් ප්‍රේමදාස මහත්මයා ඉතාම අපූර්වට විස්තර කළා. අප ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමදාස මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේ තවත් මෙවැනි වැඩසටහන් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අප අදට සමුගන්නවා. ඔබට ආයුබෝවන්.